දර්ශන හඳුන්ගුණ මහතා විදේශයක සිට ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් අතර අද කොටුව මහේස්වා තිලින ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. ඒ පසුගිය වසරේ මැයි 9 වනදා පොදුජන පෙරමුණ ආධාරකරුවන් අරලියගහ මන්දිරයේ සිට ගාලුමෝදුර අරගල භූමියට කඩාවැදී අරගලකරුවන්ට පහර දීමෙන් පසුව YouTube නාලිකාවක් ඔස්සේ මහජන සාමය කඩවන ආකාරයේ අදහස් දැක්වුවේ ඇයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ඩුබායි වෙත ගොස් සිටි සැකකරු රහසිගතව මෙරටට පැමිණෙන බවට ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා. දර්ශන හඳුන්ගඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකොල්ල මහතා පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු බවයි. පොලිසිය කළ දැනුම් දීම මත තම සේවාදායකයා පසුගිය මැයි 31 වනදා පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දී මාස 7කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ගත කළ බවද නීතිඥවරයා පෙන්වා දුන්නා. ඔහු කියා සිටියේ යලි කිසිදු කැඳවීමක් නොලැබුණු නිසා පෙර සැලසුම් කළ පරිදි මාස 2ක සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යයට ගිය බවයි. නඩුව මැයි මාස 17 වනදා යලි විශේෂයෙන්ම ගරු අධිකරණය පිළිබඳව විශ්වාසය තවමත් තියෙනවා. ඒකද එක්තරා ආකාරයකින් තහවුරු වුණා. ඒක ඉතා වැදගත් සිදුවීමක්.